අයිබෝන් කියලා පිළිගන්නවා ද බිට්‍රේඩර් YouTube channel එකට. මේ YouTube channel එකේ පරමාර්ථය තමයි ක්‍රිප්ටෝ කරන්සිස් පිළිබඳව සිංහලෙන් අප්ඩේට් අරන් එම. වීඩියෝ එක ඉවර වෙනකම් බලලා වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා notification එක bell එක notification bell එක on කරලා තියාගන්න. ඒ වගේම තමයි අපේ ද බිට්‍රේඩර් official කියන Telegram channel එකටත් අනිවාර්යෙන් join වෙන්න. ඒකෙදි අපි ඉම්පෝර්ටන්ට් අප්ඩේට් කතා කරනවා. ලිංක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේකෙදි තමයි අපි ඉම්පෝර්ටන්ට්ම ෆන්ඩමෙන්ටල් වගේ යන නිවුස් ගැන කතා කරන්නේ. ඒ වගේම තමයි ඕගොල්ලොන්ට දෙයක් මතක් කරන්න ඕනේ. තමයි අපේ VIP සිග්නල් ගෲප් එක හදලා තියෙනවා. මේ තියෙන්නේ ඒකෙදි ඊයේ දුන්න සිග්නල් එක චේන් ලින්ක් වලට ෂෝට් පොසිෂන් එකක් සිග්නල් එක දාලා අද උදේදී ඒකේ පළවෙනි ටාගට් එකට ආවන් පස්සේ ටේක් ප්‍රොෆිට් එක ගන්න කියලා මම කිව්වා. ඉතින් ඒ ගත් ටේක් ප්‍රොෆිට් ගත්ත වෙලාවෙ ඉඳන් මාකට් එක අප් වෙන්නත් පටන් ගත්තා. කොහම වුණත් ඒක ප්‍රොෆිට් කරගෙන කට්ටිය දැන් ආපහු මම සිග්නල් එකක් දීලා තියෙනවා තවත් කොයින් එකකට VIP ගෲප් එකේ. කැමති කෙනෙක් ඒකට ජොයින් වෙන්න පුළුවන්. මට මැසේජ් එකක් දාන්න මෙන්න මේ වගේ එකට කමෙන්ට් කරපුවාම ඒ මැසේජ් එක මට එනවා. ඊට පස්සේ ඉතින් ඕගොල්ලොන්ට ඒකට ජොයින් වෙන්න පුළුවන්. මම ලින්ක් එක දානවා. ඩොලර් 5ක් විතරයි වෙන්නේ එකේ ගාන. අපි යන් කන්ටෙන්ට් එකට. ඕගොල්ලොන් දන්නවා ඊයේ මම අප්ලෝඩ් කරපු වීඩියෝ එකේදී මෙන්න මේ වීඩියෝ එකේ ඔයාලට බැලුවනම් දන්නා බිට්කොයින් ඇයි අප් වෙන්නේ නැත්තේ කියන එකේදී මෙන්න මේ ඩයමන්ඩ් පැටර්න් එකක් හැදෙනවා කියලා මම ඊයේ වීඩියෝ එකේදී මම කිව්වා. ඉතින් ඒක හැදිලා ඉවරුනම් පස්සේ ඉතින් මම ඔයාලට කිව්වා මේකේ රෙසිස්ටන්ස් එක බ්‍රේක් වුණොත් මාකට් එක අප් වෙන්න පුළුවන්. බැරි වෙලා හරි මේ කියන සපෝට් එක බ්‍රේක් වුණොත් මාකට් එක ඩවුන් වෙන්න පුළුවන් කියලා. ඉතින් මම මේකේ ටාගට් එක විදිහට ගත්තේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර තමයි ටාගට් එක විදිහට අරන් තියෙන්නේ. ටාගට් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකෙන් පස්සේ බිට්කොයින් මාකට් එකට මොකද වෙන්නේ කියලා තමයි මම අප්ඩේට් කරන්න යන්නේ. ඒ තමයි ඕගොල්ලොන්ට මතක ඇති අපි පහුගිය දවස්වල ට්‍රේඩ් කරා 1 hour time frame එකෙන් මෙන්න මෙතන bullish rectangle pattern එකක්. ඒක ඕගොල්ලෝ දන්නවා. මම ඒ වීඩියෝ එකත් පෙන්නන්නම්. මෙන්න මේ වීඩියෝ එකේදී එන්නේ pattern එකට ට්‍රේඩ් කරලා කට්ටිය profit ගත්තා. ඉතින් මෙතෙන්දින් කට්ටිය long positions දාලා මේ හරියදී තමයි profit book කරේ. ඒකල ඔයාලා දන්නා bearish divergence එකක් හැදුනම් පස්සේ මං කිව්වා මාකට් එක ආපහු drop වෙන්න පුළුවන් කියලා. මං ඒකත් පෙන්නන්නම්. මෙන්න මේ වගේ මෙන්න මේ වීඩියෝ එක බලන්න. ඒකෙදි මම කිව්වා මාකට් එක drop වෙන්න පුළුවන් කියලා. කොහොම වුණත් මෙන්න මෙතෙන්දින් අපි දාගත්තු ඒ zone එකට මාකට් එක මම කිව්වා මෙන්න මේ කියන ලෙවල් වලට ආපහු drop වෙනවා නම් drop වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙදි හරියටම 4 hour time frame එක hold කරන් ඉන්නවා. ඉතින් නමුත් 1 hour time frame එකේදී මෙන්න මේ කියන support area එක support කරගෙන zone එක support කරගෙන මේ කියන resistance එකේදී මෙතන හැදිලා තියෙන triangle pattern එකක් ඒක දැනට බ්‍රේක් කරලා තියෙනවා. ඕගොල්ලොන්ට පේනවා. ඉතින් මේක රීටෙස්ට් කරලා මාකට් එක අප්සයිඩ් එකට යන්න පුළුවන්. ඉතින් අද සඳුද දවසක් නිසා හොඳ දවසක් කිසිම අවුලක් වෙන්නේ නැති වේවි. මොකද අද මාකට් එකට වොලියුම් එක එනවා. නමුත් අද පොඩ්ඩක් රිස්ක් එකක් තියෙනවා. අද ෆෙඩ් නිවුස් එක එනවා. ෆෙඩ් මීටින් එක ඇවිල්ලා එහෙම වුණොත් බැරි වෙලා හරි මේක අප්සයිඩ් එකට ගියොත් එහෙම ඩොලර් 43,844,000ක් වගේ ලෙවල් එකට එන්න පුළුවන්. නමුත් මට මේ 1 hour time frame එකේදී තියෙන එක නෙමේ වඩා කතා කරන්න අවශ්‍ය වෙන්නේ 4 hour time frame එකෙන්. බැරිලා හරි මේ කියන support zone එක මේක down side එකට ආවොත් එහෙම මේක drop වෙන්න පුළුවන් ඩොලර් 39,000කට වගේ. අපි 1 hour time frame එකට වඩා කතා කරන්නේ මෙතනින් තියෙන 4 hour time frame එකේ inverse head and shoulder එකක් තියෙනවා මෙතන. ඕගොල්ලෝ මම ඒක පෙන්වන්නම් ඔයාලට.
මෙන්න මේ වීඩියෝ එක ඕගොල්ලොන්ට බැලුවොත් එහෙම බලාගන්න පුළුවන්. හරියටම මේක දවස් 3කට කලින් තමයි අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඕගොල්ලොන්ට පේනවා මෙන්න මේ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. ඒකේ තමයි මෙන්න මේ කියන ඩයම් ඉන්වර්ස් හෙඩ් ඇන් ෂෝල්ඩර් පැටර්න් එක මම කතා කරේ. මේ පැටර්න් එක හැදෙනකොට මම හැදෙන්න පුළුවන් කියලා කිව්වම මෙන්න මේ හරිය ලෙවල් එක ටෙස්ට් කරනකොට, ඒ කියන්නේ මෙන්න මේ කියන රිජෙක්ෂන් එකෙදි මං ගිහුවා මාකට් එක ආපහු ඩ්‍රොප් වෙලා මේක ඉන්වර්ස් හෙඩ් ඇන් ෂෝල්ඩර් එකක් විදියට හැදෙන්න පුළුවන් කියලා. ඉතින් මේකේ වැදගත්කම වෙන්නේ මෙන්න මෙතනින් තියෙන 1 hour ටයිම් ෆ්‍රේම් එකේ. ඕගොල්ලෝ දන්නවා මෙන්න මේ කියන පැටර්න් එක අප්සයිඩ් එකට බ්‍රේක් වුණ නිසා දැන් මේක රයිට් ෂෝල්ඩර් එකක් විදිහට මාකට් එක උඩට එනවා. මේ විදිහට ගත්තොත් මේක රයිට් ෂෝල්ඩර් එක විදිහට මාකට් එක උඩට එනවා. එතකොට ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් මේ තියෙන ලෙෆ්ට් ෂෝල්ඩර් එක, මේක හෙඩ් එක, මේක රයිට් ෂෝල්ඩර් එක, මේක නෙක් ලයින් එක. නෙක් ලයින් එක බ්‍රේක් කරනකොට ඕගොල්ලන්ට හොඳ ලොං පොසිෂන් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්තම් මේ හරියේදී ලොං පොසිෂන් එකක් දාන්න බැරි කෙනෙක්ට මෙන්න මෙතන 1 hour ටයිම් ෆ්‍රේම් එකේ තියෙන මේ ට්‍රෑංගල් එක අප්සයිඩ් එකට බ්‍රේක් අවුට් කරලා තියෙන නිසා මේ රීටෙස් එකේදී බයි කරලා ස්ටොප් ලොස් එක මෙන්න මේ හරියෙන් තියාගන්න පුළුවන්. කොහම වුණත් ඒක ඕගොල්ලන්ගේ කැමැත්ත. මට අද අප්ඩේට් කරන්න ඕනි වුණේ මෙන්න මේ 4 hour ටයිම් ෆ්‍රේම් එකේදී මෙන්න මෙතන තියෙන ඉන්වර්ස් හෙඩ් ඇන් ෂෝල්ඩර් පැටර්න් එක හදන්න මේක මේ විදිහට ඇවිල්ලා අප්සයිඩ් එකට යන්න පුළුවන් වෙයි කියලා තමයි මම කියන්නේ. එතකොට මේකේ ප්‍රොෆිට් ටාගට් එකනේ නෙක් ලයින් එකේ ඉඳන් හෙඩ් එකට එනවයි කියන්නේ. මේක ඩොලර් 55,000කට වගේ එන්න පුළුවන්. නමුත් ටාගට් එක වැඩි හරියක් තියෙන්නේ 51,900ක් 52,000ක් තමයි ඩොලර්. මෙන්න මේක තමයි අප්ඩේට් කරන්න ඕනි උනේ. ඉතින් ටෙලිග්‍රෑම් එකට ජොයින් වෙන්න කැමති කෙනෙක් ලින්ක් එක දාලා තිනු අනිවාර්යෙන් ජොයින් වෙන්න. ඒ වගේම VIP සිග්නල් ගෲප් එකට ජොයින් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. මේ වගේ සිග්නල් වලට ට්‍රේඩ් කරලා රිස්ක් එක තියෙනවා. නමුත් රිස්ක් එක අඩු කරගෙන ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ වගේම ද බිට් ට්‍රේඩ් ඔෆ් YouTube channel එක subscribe කරලා notification bell එක on කරලා තියාගන්න.